සුබ දවසක් වේවා සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයගලන්ව අපේ YouTube channel එක වෙන Move to USA channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති දැන් මේ වසරේත් ළඟ ළඟම Green Card Lottery application එක දාන්න අවස්ථාව උදා වෙනවා අපේ ශ්‍රී ලාංකික කට්ටියට, ලෝකේ පුරා ඉන්න ශ්‍රී ලාංකික කට්ටියට. ඒක ලොකු අවස්ථාවක් අපේ ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලබා ගන්න මේ Green Card Lottery එක. ඉතින් ඔක්තෝබර් නොවැම්බර් මාසයේ කිව්වහම ඉතින් ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒකට අනිවාර්යයෙන්ම දාන්න. ඕගලන්ට නැවතත් උරගාල බලන්න පුළුවන් ඕගලන්ගේ වාසනාව ඕගලන්ට ග්‍රීන් කාඩ් එක ලබා ගන්න පුළුවන්ද කියලා. නමුත් ඕගොල්ලෝ දන්නවා ඒක ඇත්තටම ග්‍රීන් කාඩ් එක දිනන කට්ටිය වුණත් ඒ දිනන්නේ සාමාන්‍ය 1/4ක් වගේ කට්ටිය. එතනනුත් ගොඩක් දෙනෙක් හැලෙනවා. ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඒතකොට ඒගොල්ලන්ට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න බෑ ඇමරිකාවේ. මෙන්න මේ වගේ දේවල් නිසා හැලෙනවා. දැන් ඇප්ලිකේෂන් දාන අයත් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට සාමාන්‍ය පෙළ තියෙනවා. නමුත් උසස් පෙළ එක වැඩක් ෆේල්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලන්ට දාන්නත් දාන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට අර ඉන්ටර්වියු ප්‍රොසෙස් එකේදී ඒ අවශ්‍ය ලියකියවිලි ඉල්ලුවොත් ඒගොල්ලන්ට ඒ ලියකියවිලි ඉදිරිපත් කරන්න බැරි නිසා ඒගොල්ලෝ ඒ ඉන්ටර්වියු එකෙන් අසාර්ථක වෙනවා. ඉතින් අර එක විෂයක් හරි ෆේල් වෙලා තියෙනවා නම් උසස් පෙළ, ඒ අපි සාමාන්‍යයෙන් කියන්නේ උසස් පෙළ ෆේල් කියලා නේද? උසස් පෙළ S3ක් තියෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනෙකුට දාන්න බෑ කියලා තමයි කියන්නේ. එහෙම දාන්න බැරි අවස්ථාවක උසස් පෙළ ඔයා ෆේල් නම් ඔයාට පුළුවන් ඔයා කරන රැකියාව අනුව, හිතන්න ඕ ලෙවල් වලින් ඔයා මොකක් හරි රැකියාවක් කරනවා. එතකොට ඒ රැකියාව ඇමරිකාවේ තියෙන ඔන් නෙට් කියලා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා SVP රේන්ජ් එක, ජොබ් සෝන් එක. අන්න ඒ අනුව ඒකට ගැළපෙනවා නම් ඔයාට ඒ ලෙවල් නැති වුණත් ඔයාට ඒ SVP රේන්ජ් එක, ජොබ් සෝන් එක හරියට තියෙනවා නම් ඒ හරහා සුදුසුකමක් ලබා ගන්න පුළුවන්. දැන් මම ඇත්තටම ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එක ලබා ගත්තේ ග්‍රීන් කාඩ් ලොටරි එකෙන් නෙමෙයි. ඉතින් මට ඒ ගැන අර පුද්ගලික එක්ස්පීරියන්ස් එකක් නැහැ. මම ස්ටුඩන්ට් වීසාකින් ඇවිල්ලා තමයි ග්‍රීන් කාඩ් එක ලබා ගත්තේ ඇමරිකාවේ. ඉතින් අර නමුත් ඒ ග්‍රීන් කාඩ් ලොටරි එක හම්බෙලා ඇමරිකාවට ආව එක කතා කරනකොට ඒගොල්ලෝ හරහා ලබා ගන්න තොරතුරු ඒගොල්ලෝ කියන්නේ ඒ ස්පොන්සර් කෙනෙක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අර ඒ ලෙවල් සහතික පත්‍රයේ ඉන්ටර්වියු එකේදී බලනවා, ඒක චෙක් කරනවා කියලා කියනවා. ඉතින් අර ඒ නිසා තමයි අර ඕගොල්ලෝ එක විෂයක් හරි ෆේල් වෙලා තියෙනවා නම් උසස් පෙළට ඕගොල්ලන්ට අර ඉන්ටර්වියු එකේදී ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද එතෙන්දී සඳහන් වෙන්නේ උසස් පෙළ අසමත් කියලා. ඉතින් මෙන්න මේ අධ්‍යාපන සුදුසුකම පිළිබඳ මම ටිකක් හොයලා බැලුවා. ඉතින් මම හොයාගත්තු කරුණු මට ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න හිතුණා. මොකද ඕගොල්ලොත් මේ ගැන හොයලා බලලා ඇත්තටම මට හිතෙනවා මෙතන ශ්‍රී ලාංකිකයන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න හිතුවේ. දැන් ඇත්තටම ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕගොල්ලෝ ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂන් එක දානකොට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆිල් කරනකොට එතන අධ්‍යාපන සුදුසුකම් වලට එනකොට ඕගලන්ට පේන්නේ එතන තියෙන්නේ successful completion of the high school diploma කියලා. මේ high school diploma කියන එක සාර්ථකව නිම කිරීම තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල high school diploma කියලා එකක් නැහැ. අපි කවදාක diploma එකක් පාසලෙන් අපිට හම්බ වෙන්නේ නැහෙනේ. අපිට හම්බ වෙන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ. ඒ කියන්නේ පොදු සහතික පත්‍ර, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, GCE ordinary level. එහෙම නැත්නම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ, GCE advanced level. ඔන්න ඔය සහතික පත්‍රනේ අපිට හම්බ වෙන්නේ. අපිට ඩිප්ලෝමා එකක් දෙන්නේ නැහෙනේ. දැන් එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ ඇමරිකාවේ තියෙන අධ්‍යාපන සුදුසුකමක් හෝ ඊට සමාන අපේ රටේ තියෙන සුදුසුකම සමත් වීම තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හොයලා බැලුවාම ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය තුල පාසල් සිසුවෙක් හෝ ශිෂ්‍යාවක් ඒ අධ්‍යාපනය අවසන් කරාම එයාගේ දැනුම හරියට සමාන වෙන්නේ ලංකාවේ සාමාන්‍ය පෙළ කරපු ළමයෙකුට තමයි සමාන වෙන්නේ.
අපේ තියෙන උසස් පෙළ කියන ඒ පාඨමාලාව වසර දෙකක ඉතාම විශාල සිලබස් එකක් කවර් කරන පාඨමාලාව. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ උසස් ප්‍රති උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ඕගොල්ලෝ එක්කෝ ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදය, මෙහෙමත් නැත්නම් අපි කියමු වාණිජය, කලා, අනිත් වගේ ශාස්ත්‍රයක් තෝරගෙන ඒ ශාස්ත්‍රයේ වසර දෙකක ඉතාම දීර්ඝ ඉතාම විශාල විෂය නිර්දේශයක් කවර් කරනවා. කවර් කරලා ඉතාම තර්කකාරී එක්සෑම් එකක් තියෙනවා, ඒ ලෙවල් එක්සෑම් එක කියලා. ඒක පාස් වෙන්නනේ ගොඩක් දෙනෙක් ට්‍රයි කරන්නේ. මොකද ඒක නැතුව විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒක ලංකාවේ ක්‍රමය. දැන් ඇමරිකාවේ පාසල් අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ ඊට වඩා බොහෝ සෙයින් වෙනස්. ළමයෙක් සාමාන්‍ය විදිහට පාසලේ ඉගෙනගෙන එයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තමයි එයා ගොඩක් ගැඹුරු දේවල් ඉගෙන ගන්න. පාසල් අධ්‍යාපනය ගොඩක් සරල කරලා තියෙනවා. එතකොට මෙහි පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙක් ඇත්තටම සමාන වෙන්නේ ලංකාවේ සාමාන්‍ය පෙළ කරපු ළමයෙකුට. ඉතින් ඔන්න ඕක තමයි මට කියන්න අවශ්‍ය වුණේ ඕගොල්ලන්ට. මේ ඇමරිකාවේ ඒ මේ ලංකාවේ තියෙන US එම්බසි එක ඕගොල්ලන්ව ග්‍රීන් කාඩ් ලොටරි එකට තෝරගෙන වීසා ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඕගොල්ලන්ගෙන් උසස් පෙළ සහතික පත්‍රය ඉල්ලනවා නම් මම දකින්නේ ඒක ඉතාමත්ම අසාධාරණ දෙයක්. මේක ඕගොල්ලෝ ඇත්තටම ලංකාවේ ඉන්න අය හැටියට ඕගොල්ලෝ මේ ගැන හොයලා බලලා මේක ප්‍රශ්න කරන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇමරිකාවේ පුරවැසියෝ මේ අපි මෙහි ඉන්න ඇමරිකාවේ කට්ටිය හැටියට අපිට මොකක් හරි රජයෙන් එහෙම ඉදිරිපත් කරනවා නම් ඒක එක්කෝ පොලිසි එකක් හැටියට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ. එක්කෝ නීතියක් පොලිසි එකක් හැටියට හරියට ඒක තියෙන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ ප්‍රශ්න කරන්න ඕනි කොහෙද තියෙන්නේ සඳහන් කරලා. එක්කෝ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව එහෙම නිකුත් කරලා තියෙනවද, USCIS එක එහෙම නිකුත් කරලා තියෙනවද? ලංකාවේ ඒ ලෙවල් තමයි ඇමරිකාවේ හයිස්කූල් ඩිප්ලෝමා එකට සමාන වෙන්නේ කියලා කොහේ හරි තියෙනවද කියලා ඕගොල්ලෝ ප්‍රශ්න කළ යුතුයි කියලා තමයි මම හිතන්නේ. මොකද ගොඩක් ජාත්‍යන්තර සිසුන් වෙනත් රටවල ආය ඇමරිකාවේ රැකියා කරන්න එනවා. එතකොට ඇමරිකාවේ ආයතන පිහිටවලා තියෙනවා ඒ එන අයගේ අධ්‍යාපන සුදුසුකම් ඇමරිකාවේ තියෙන අධ්‍යාපන සුදුසුකම් වලට සමාන වෙනවද, එහෙම නැත්නම් ඇමරිකාවේ තියෙන අධ්‍යාපන සුදුසුකම් වලට සාපේක්ෂව මොන තත්ත්වෙද තියෙන්නේ කියලා ඒවා බලන්න ආයතන පිහිටවල තියෙනවා. අපි ඒවට කියනවා credential evaluation services කියලා කියන්නේ. ඒවා පෞද්ගලික ආයතන. නමුත් ඒගොල්ලෝ ඒක එක නිර්ණායක යොදාගෙන ඒ විදේශ රටවල්වල තියෙන අධ්‍යාපන සුදුසුකම් ඇමරිකාවේ අධ්‍යාපන සුදුසුකම් වලට සමානද මොන තත්ත්වකද තියෙන්නේ කියලා බලනවා. එතකොට අපේ සාමාන්‍ය පෙළ සුදුසුකම ඇත්තටම ඇමරිකාවේ හයිස්කූල් ඩිප්ලෝමා කියන එකට තමයි සමාන වෙන්නේ. උසස් පෙළ තියෙන්නේ ඊට ගොඩක් ඉහළින්. ඇමරිකාවේ ළමයෙක් උසස් පෙළ කියලා එකක් කරන්නේ නැහැ. එතකොට උසස් පෙළට සමානව තියෙන්නේ බොහෝ වෙලාවට කමියුනිටි කොලෙජ් එකක වසර දෙකක අධ්‍යාපනය. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයේ පළමුණු වසර වගේ අධ්‍යාපනය. මම වගකීමෙන් කියන්නේ මම ලංකාවේ A levels වලට maths කරේ, ගණිතය කරේ. එතකොට මෙහි ඒ අපි A level maths වලට අපි ඉගෙනගත්තු සමහර ඒ සමහර විෂය කොටස් ඇමරිකාවේ පිළිගත්තු රාජ්‍ය විශ්වවිද්‍යාලයක පළමුවෙනි වසරේ ළමයෙක්වත් කරන්නේ නැහැ. ඒ පළවෙනි වසරේ ළමයටත් ඒක දරාගන්න බැරි මේ කියන්නේ මේ මේ නොලෙජ් එකක් හැටියට සලකන්නේ. ඒව ඊට ඉහළ පන්තිවල ඉහට ඉහළ වසරවන් වල තමයි උගන්වන්නේ. ඉතින් එහෙම තමයි අපේ උසස් පෙළ කියන්නේ ඉතාම ඉහළ මට්ටමක තියෙන මේ අධ්‍යාපන මේ පාඨමාලාව. ඉතින් මෙතන ලොකු අසාධාරණයක් වෙනවා කවුරු හරි සාමාන්‍ය පෙළ විතරක් සමත් වෙලා එයා උසස් පෙළ කරලා නැත්තම්. එහෙම නැත්තම් එයා උසස් පෙළ අසමත් නම් එයාට මේ දැන් තියෙන ක්‍රමය හැටියට එයාට ග්‍රීන් කාඩ් ලොටරි එක ලබා ගන්න බැරි වෙනවා. නමුත් අර ඇප්ලිකේෂන් එකේ කියලා තියෙන්නේ හයිස්කූල් ඩිප්ලෝමා කියලා. එතකොට ඒක ඇමරිකන් සුදුසුකමක්. ඒ ඇමරිකන් සුදුසුකමට ලංකාවේ ගැළපෙන අධ්‍යාපන සුදුසුකම ඕ ලෙවල් කියලා මම කියන්නේ. ඉතින් මේක ඕගොල්ලෝ ඇත්තටම කට්ටියක් හරි එකතු වෙලා ප්‍රශ්න කරනවා නම් US එම්බසි එකෙන් ලංකාවේ තියෙන ඕගොල්ලෝ කොහොමද
මේක නිර්ණායකයක් මේක සම්මතයක් හැටියට කොහොමද ඕගොල්ලෝ යොදාගත්තේ? කොහෙද ඕගොල්ලන්ගේ ඒ නීතියක් තියෙනවා නම් ඒ නීතිය කොහෙද තියෙන්නේ අපිට පෙන්වන්න කියලා ඕගොල්ලෝ ඇත්තටම ප්‍රොඇක්ටිව්ලි මේ ගැන හොයලා බලනවා නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මොකද සාමාන්‍ය පෙළ විතරක් කරපු අයට ලොකු අසාධාරණයක් වෙනවා. මොකද ඒගොල්ලන්ට දැන් තියෙන තත්ත්වය හැටියට ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරන්න බැහැ. ඒක තමයි දැන් තියෙන තත්ත්වය හැටියට. මොකද උසස් පෙළ බලනවා කියලා කියනවා. ඉතින් මේක දැන් ඕගොල්ලෝ උසස් පෙළ සමත් නම් මේක ඕගොල්ලන්ට අදාළ නැහැ. ඇත්තටම ඕගොල්ලෝ හිතන්න පුළුවන් ඇයි එහෙම සාමාන්‍ය පෙළ ඒක අපිට අදාළ නැහැ කියලා. ඕගොල්ලන්ට අදාළ නැති වෙන්නේ ඒක හරි. නමුත් ඇත්තටම මේ රටේ ඇමරිකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය බලනකොට හයිස්කූල් ඩිප්ලෝමා එකක් සමාන වෙන්නේ ඕ ලෙවල්ස් වලට ලංකාවේ. එතකොට මට හිතෙනවා එතෙන්දී ඇත්තටම සාමාන්‍ය පෙළ විතරක් කරපු අයට ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් ඒකයි මට මේ කාරණාව ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න හිතුනේ. ඉතින් ඕගොල්ලෝ බලන්න මේක හොයලා බලලා ඕගොල්ලෝ ඇත්තටම ඒ ඇමරිකන් එම්බසි එකේ නිලධාරීන් එක්ක කතා කරලා මේක ඇත්තටම ඒගොල්ලන්ට වැරදුනාද, ඒගොල්ලන්ට කොතනක හරි වැරදුනාද, මේ රටවල් දෙක අධ්‍යාපන ක්‍රමයන් සමානකම් බලනකොට ඒගොල්ලන්ට වැරදුනාද, එහෙමත් නැත්නම් සමහරලාට ලංකාවේ එක්කෙනෙක් ඇමරිකන් එම්බසි එකේ ඉන්න ලංකාවේ කෙනෙක් කිව්වද මෙන්න මෙහෙම අපි තෝරගමු කියලා. අන්න එතෙන්දි තමයි වැදගත් වෙන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් USCIS එක ඇත්තටම නිර්දේශ කරලා ලිඛිතව කොහේ හරි පොලිසි එකක් හැටියට එව්වද, නැත්නම් මේගොල්ලෝ කාගේ හරි කියමනකට ඒ ලෙවල් බලනවද කියන අන්න එක හරියට දැනගන්න කරුණාකරලා පුළුවන් නම් ඒ ගැන හොයලා බලන්න. මොකද මට හිතෙනවා අනිවාර්යයෙන්ම හයිස්කූල් ඩිප්ලෝමා කියන්නේ මට 100%ක් ෂුවර් ඒ ලෙවල් නම් නෙමෙයි. හරි, හයිස්කූල් ඩිප්ලෝමා කියන්නේ එක මෙන්න මෙතන නම් තියෙන්නේ, අපේ ඒ ලෙවල් තියෙන්නේ මෙන්න මේ වගේ තැනක, ඉතාම ඉහළ තැනක තියෙන්නේ එතන අධ්‍යාපනය, ඒ අවසර දෙක අධ්‍යාපනය. ඉතින් ඒක කොහෙවත් ඇමරිකාවේ සමාන කරන්න බෑ පාසල් අධ්‍යාපනය තුල. ඒ ලෙවල් කියලා එකක් කරන්නේ නැහැ. එච්චර විශාල දැනුමක් මෙහි ළමයි මේ පාසල් මට්ටමේ ළමයි කරන්නේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය පිස්සු ක්‍රමයක්. ඉතින් ඒක ගැන වෙනම කතා කරන්න ඕනි. නමුත් මෙතන මම හිතන්නේ මේ සාමාන්‍ය පෙළ කරන අයට ලොකු අසාධාරණයක් වෙනවා මේ දැන් තියෙන ඒ උසස් පෙළ සමත් වීම කියන ඒ නිර්ණායකය නිසා. ඉතින් ඒක ඇත්තද නැද්ද කියලා ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න එහෙම පොලිසි එකක් තියෙනවද කියලා. ඉතින් ඔන්න ඕක තමයි මට ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන්. ඕගොල්ලන්ට මොනවා හරි මේ ගැන තව ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න කරුණාකරලා කමෙන්ට් කරන්න, මාව සම්බන්ධ කරගන්න. මම ඇමරිකාවේ ඉඳන් ඕගොල්ලන්ට පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. මේක මේ USM කොළඹ තියෙන USMBC එකේ මිනිසුන්ට වැරදුනාද, එහෙමත් නැත්නම් ඒගොල්ලෝ එතන ඉන්න ලංකාවේ කෙනෙක් කියපු එකක් පිළි අරගෙන එහෙමද කරන්නේ, නැත්නම් ඇත්තට මේක පොලිසි එකක් හැටියට ඇවිල්ලා තියෙනවද? කරුණාකරලා ඒව හොයලා බලන්න. මටත් මොකක් හරි මෙහි ඇමරිකාවේ ඉඳන් හෙල්ප් කරන්න පුළුවන් නම් ඒක කරන්න. මොකද මට හිතෙනවා ඒක සාමාන්‍ය පෙළ වුණොත් සෑහෙන්න ගොඩ දෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. හම්බු වෙන එක හම්බු නොවෙන එක වෙන දෙයක්. නමුත් ඇප්ලයි කරන්න පුළුවන්. මං කිව්වා වගේ හයිස්කූල් ඩිප්ලෝමා කියන්නේ ඒ ලෙවල් නම් නෙමෙයි. හරි, හයිස්කූල් ඩිප්ලෝමා කියන්නේ ලංකාවේ ඕ ලෙවල්. ඔන්න ඕක තමයි මට අද මේ වීඩියෝ එකෙන් ඕගලන්ට කියන්න අවශ්‍යයි. එහෙනම් මං තව වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඕගලන්ට ජය වේවා, සුබ දවසක්.